කතා පුවත මියගේ සුරතලා වෙනුවෙන් සංවේදී වූ මිනිසෙක් පිළිබඳවයි. ජීවිතයේ සමීපතයම්ම මෙන්ම තමන් හැදූ වැඩු සුරතලෙක් එක්වරම අපෙන් සමුගත්තාම කියාගන්න බැරි තරම් දුකක් හිතට දැනෙනවා. මේ සිදුවීමත් අන්න ඒ වගේ. කැලණිය ජීවත්වන මලික් නැමැති මෙම තරුණයාගේ සුරතලාගේ නම මිෂෙල්. මේ නොවැම්බර් මාසයට එයාට අවුරුදු 7ක් ලැබනවාලු. නමුත් ඊට කලින් මිෂෙල් ලෙඩකට ගොදුරු වෙලා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු අරන් ගිහින්. නමුත් මිනිසයන් අතර දරුවෙකු මෙන් හැදුණු වැඩුණු මිෂෙල් වෙනුවෙන් අවසන් කටයුතු මිනිසෙකුට මෙන් සිදු කරන්න එයාගේ අයිතිකරුවන් කටයුතු කරලා තියෙනවා. මේ මිෂෙල් ගැන මලිත් මුහුණු පොතේ දැමු එම සටහනයි. මිෂෙල් මම ගෙනාවේ මම ඒ ලෙවල් කරන කාලේ. එතකොට මිෂෙල්ට වයස මාස 2යි. හැමදාම මගේ කාමරේ මගේ ඇඳ ළඟ තමයි ඉන්නේ. මිනිස්සෙක්ගේ වගේ ගති පැවතුම් තිබෙන්නේ මිෂෙල්ට. අවුරුදු 7 ලබන්නේ මේ නොවැම්බර් 20ට. ඒත් එකපාරටම කිසිම කෑමක් කන්නේ නැතු වුණා. බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බලද්දි කිඩ්නි දෙකම ඩැමේජ් වෙලා. ඒකට කිසිම බෙහෙතක් නැහැ. දවස් 3ක් විතර විඳෙව්වා. වමනේ දැම්මා. මම මගේ අත් දෙකෙන්මයි කැතකුණු හැමදේම අයින් කළේ. කවදාවත් දම්වැල් දාලා හැදුවේ නැහැ. මිෂෙල්ව එයා නිදහසේමයි හිටියේ. කූඩු කළේ නැහැ. ජීවත් වෙලා ඉද්දිත් ලෙඩ වුණාට පස්සේ මිෂෙල්ට මිනිස්සුෙක්ට වගේම අපි සැලකුවා. අවසන් කටයුතුත් ඒ ආකාරයටම කරනවා. අද හවස පාංශුකුවලියත් පූජා කරලා මිෂෙල් අපිව දාලා ගිය එක ඉවස ගන්න පුළුවන් දුකක් නෙමෙයි. ඒත් එයා ගොඩාක් වාසනාවන්ත ජීවිතයක් ගත කළා. මගේ එකම පැතුම මිෂෙල් මගේ දරුවෙක් කියලා මගේ ළඟට එන්න කියන එකයි.